මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට අපේ අමාත්‍යාංශය අදහස් කරේ කරුණු දෙකක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා. මොකද මාධ්‍යයේ ඉන්න අය ලියන්නේ ඉස්සෙල්ලා මේව මොනවද දන්නේ නැහැ. අපි ඉතින් හිතුවේ මාධ්‍යවේදීන් කියන්නේ ඔක්කොම නෙවෙයි, සමහර අය විශේෂයෙන්ම ඔය පත්‍ර කියවන අයට වෙනමම අපි දැන් පන්තියක් තියන්න වෙලා තියෙනවා. ඒක නිසා මං හිතුවා මේ පන්තියට එනවනම් අපි පන්තියක් තියන්නත් ලෑස්ති. මේ පත්‍ර පිටු කියවන අයටත් මේ මාධ්‍ය ලියන සමහර අයටත් ඊටාම වැරදි ප්‍රවෘත්ති සහ වැරදි අර්ථකථනයන් ලබා දීම පිළිබඳව. පළමුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව සඳහා අපි කල්බදු ක්‍රමයේ යටතේ ගුවන් යාන 4ක් මිලදී ගැනීම පිළිබඳව ඒ ගැන මමත් අද සමහර පුවත්පත්වල පත්‍ර පිටුව කියවන අහගෙන හිටියා. ඉතින් පත්‍ර පිටුවේ කියවන්නේ පත්‍රයේ තියෙන දේ විතරක් නෙවෙයිනේ. කියවන එක්කෙනාගේ අර්ථකථනයන්, ඒ අර්ථකථනයන් 100%ක් වැරදි සහ ඒ අර්ථකථනයන් ඊටම කුහක අර්ථකථනයන්. මේකෙන් ජනතාව නොමග යනවා. ඒ නිසා මම හිතුවා මේ ගැන යමක් කිව යුතුය කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ පසුගිය කාල පරිච්ඡේදය තුල විශාල වශයෙන් විවේචනයට භාජනය වුණා. අපේ ගුවන් යානා නියම වේලාවට යන්නේ නැහැ. ගුවන් යානා කැඩෙනවා, හරවලා එනවා. ඇයි මේ තත්වයට පිළියමක් කරන්නේ නැත්තේ කියලා. ඒකට ප්‍රධාන හේතුව වුණේ අපිට අවශ්‍ය තරම් ගුවන් යානා නොමැතිකම. දැන් ඔබ දන්නවා මේ රටේ සංචාරක ක්ෂේත්‍රය සඳහා විශාලම දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව. අපේ රටේ එන සංචාරකින්ගේ 60ක් පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් තමයි යන්නේ. ඒ වගේම විදේශික ශ්‍රමිකයන්, අපේ ශ්‍රමිකයන් විදේශීය රටවල් සඳහා යනකොටත් විශාල ප්‍රමාණයක් නැද පෙරදිග ඇතුළු ඒ රටවල් වලට ගෙනියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව. කොරියාව වගේ රටවල් වලට ගෙනියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගින්. ඉතින් ඒ නිසා අපිට අපේ ගුවන් යානා ප්‍රමාණය 23ක් තිබුණු ගුවන් යානා ප්‍රමාණය 14කට පමණ අඩු වුණා. ගුවන් යානාවල ඇති වුණු දෝෂ, ඒ වගේම විශේෂයෙන්ම එන්ජින් අපිට හදා ගැනීමට තිබුණු යම් අපහසුකම් නිසා ඒක ගෝලීය ප්‍රවණතාවයක්. ඒ නිසා අපිට සිදු වුණා මේ ප්‍රතිව්‍යුහගතකරණයක් කරගෙන යන ගමම්ම අපි මේ ගුවන් සේවාව පවත්වාගෙන යන්න ඕනේ. 6000ක්ගේ රැකියා සුරක්ෂිතතාවය අපි ආරක්ෂා කරලා දෙන්න ඕනේ මේ ගුවන් සේවය කරන. එහෙමනම් අපි මේ ගුවන් සේවාව පවත්වාගෙන යන්න ඕනේ. ගුවන් සේවාව සාර්ථක ලෙස පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම තව අපිට ගුවන් යාන අවශ්‍ය වෙනවා. මේ ගුවන් යානයක් ගන්නවා කියන එක හුඟක් සමහර අය හිතන්නේ කඩේකට ගිහිල්ලා සීනි කිලෝ එකක් ගන්නවා, පිටි කිලෝ එකක් ගන්නවා වගේ ගිහිලා ගුවන් යානයක් ගන්න පුළුවන් කියලා හිතන අය තින්නවනේ. ඒක තමයි එයාගේ තියෙන දැනුම. ඊට වඩා දීර්ඝ වශයෙන් වැඩපිළිවෙලක් යොදන්නට වෙනවා. දීර්ඝ කාලයක් ගුවන් යානා පිළිබඳව ඉල්ලීම් කරන්න ඕනේ. පාරදෘශ්‍ය භාවයකින් යුතුව යා මිලදී ගන්න ඕනේ. ඒ සඳහා ටෙන්ඩර් පරිපාටියට අනුව කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ගුවන් යානා ගෙනීමට පෙර ඒ වාගේ සුරක්ෂිත භාවයේ පිළිබඳව තක්සේරුවක් අපේ ඉංජිනේරුවරු ගිහිලා කරන්නට ඕන. ඒ සඳහා දීර්ඝ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ දීර්ඝ ක්‍රමවේදය සඳහා සෑහෙන කාලයක් ගත වෙලා තමයි මේ ගුවන් යානා අපට මිලදී ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ මම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. විශේෂයෙන්ම අපි දැන් දුරස්ථ සේවාවන් ෆ්‍රැන්ක්ෆර්ට් ගත්තත්, මෙල්බන් ගත්තත්, ලන්ඩන් ගත්තත් මේවාට අපිට 330 ගුවන් යාන අපිට අවශ්‍යයි. එයාබස් 330 ගුවන් යාන අවශ්‍යයි. ඉතින් ඒ ගුවන් යාන මිලදී ගැනීම වද්දට ගැනීම ලේසි වෙන්නේ නැහැ. කාරණා දෙකක් උඩ. එකක ලෝකයේ ගුවන් යානා හිගයක් තියෙනවා. මොකද කොවිඩ් සමයේදී ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දැඩි වශයෙන් අඩුවීමක් සිදු වුණා. ඒ වගේම ගුවන් යානාවන් සඳහා දැන් කොවිඩ් අර්බුදයෙන් පස්සේ ලෝකයේ සංචාරක සංසරණයේ වැඩිවීමත් එක්කම විශාල ඉල්ලුමක් තියෙනවා. There is a very high demand for the aircraft. ඉතින් ඒ නිසා ගුවන් යානා ගැනීමත් ලෙහෙසි පහසු වෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා අපි විශාල ප්‍රයත්නයන් යොදලා ඒ පාරදෘශ්‍ය භාවයෙන් යුතුව with a transparent procedure අපි ගුවන් යානා 4ක් මිලයට ගැනීම සඳහා අපි කටයුතු කරා. බද්දට කල්බදු ගැනීම සඳහා. ඒ කියන්නේ ලීසින්. අපිට එකක්වත් මිලයට ගත්ත යාක්‍රාෆ්ට් අපිට එකක්වත් නැහැ. අපේ ගුවන් සේවයේ තියෙන සියලුම ගුවන් යානා කල්බදු පදනම මත ගත් එක. ඉතින් අද විවේචනය කරනවා සමහර ජනමාධ්‍යවේදී මේ ගුවන් යානා ගත් එක වැරදි කියලා. අපි මේකත් මේ අර ඒක රජ කෙනෙක් අපි අහලා තියෙනවානේ කතාවක් අර කොටලුවෙක් එක්ක ගමන් යනකොට බලාගෙන හිටපිනේ කිව්වලු කොටලුවාගේ පිට මේ මොනතරම් මෝඩයෙක්ද මේ කොටලුවාට නිකම් යන්න දීලා නෝනායි මහත්තයයි දෙන්න ඇවිදගෙන යනවා. ඇයි මේකේ පිටේ නග්ගගෙන යන්නේ නැති කියලා. ඒ නග්ගගෙන ගියාම කිව්වලු අනේ ඊට පස්සේ දැන් බැලුවා මට මේකේ බැනුම් අහන්න බෑ. එහෙනම් මම නෝනවවත් නගන්න ඕන කියලා බිරිඳව නැග්ගුවා කොටුවාගේ පිටේ. එතකොට කියනවලු අනේ මේ අසරණ සතාට උඩේ පිටේ මේ නෝනව නග්ගලා කියලා. ඒකත් විවේචනය කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. අපිට මෙතෙක් කල් විවේචනය කරා ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ මේ සේවය හොඳ නැහැ. නිතරම ගුවන් යානා කැඩෙනවා. රස්තියාදු වෙනවා සංචාරකයෝ. මගින් රස්තියාදු වෙනවා කියලා. ඉතින් ඒක නිවැරදි කරන්න ශ්‍රී ලංකන් ගුවන් සේවාව කටයුතු කරාම කියනවා. ඇයි මේ ප්‍රතිව්‍යුහගත කරන්න යන්නේ තියදී මේ ගුවන් යානා ගන්න කල්පතට ගන්න කියලා. මේ දවසෙන් ප්‍රතිව්‍යුහගත කරන්න ඉවර වෙන්නේ නැහනේ. නමුත් එතකන් අපි සේවාවන් පවත්වාගෙන යන්නට ඕන. මම හිතන්නේ මේ පිළිබඳව අපේ සභාපතිතුමාත් විධායක දෙදාර්තුවත් ඔබතුමාලා අසන ප්‍රශ්න වලට උත්තර දෙයි. ඒ වගේම අද අපිට ඒ ආකාරයෙන් අපි මේ ගුවන් යානා මේ සේවයේ පවත්වාගෙන යාම සඳහා මේ ගුවන් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය මත තමයි කටයුතු කරලා තියෙන්නේ. නිවැරදි ටෙන්ඩර් පරිපාටි අනුගමනය කළ පාරදෘශ්‍ය භාවයකින් එය කල්බදු ක්‍රමයේ යටතේ ගැනීමට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ කාරණේ මම ඊටාම පැහැදිලිව කියන්න ඕනේ මාධ්‍ය මගින් ජනතාව නොමග යැවීමට ගන්නා මේ ක්‍රියාවලිය අපි තරහෙම මම හෙලා දකිනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් රටට ආදරය කරලා ඉන්නවා නම් මේක මේ විවේචන සාධාරණ වශයෙන් විවේචනය කළ යුතුයි. වැරදි තොරතුරු ජනතාවට සපේන හෙඩ්ලයින්ස් දාන්නත් එපා කියන එක මම කියන්නට කැමතියි. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ඔබ දන්නවා ඇමරිකාවේ බෝල්ටිමෝ නෞකාව හැප්පුණා. ඩාලි නෞකාව හැප්පුණා පාලමක. දැන් මේක විශාල වශයෙන් ආන්දෝලනයට ලක් වුණු සිද්ධියක් වුණා. ඊට පස්සේ මේ නෞකාවෙන් යම් අන්තරාදායක නෙවෙයි විශේෂයෙන්ම විෂද්‍රව්‍ය සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන එනවා කියලා ප්‍රචාරයක් ගෙන ගියා. මේක වැරදි. මේ පිළිබඳව මම මර්ක්ස් නව සමාගමේ ශ්‍රී ලාංකික නියුතිය දැන් පැයකට විතර පමණ ගියලා මම ප්‍රශ්න කරා. එතුමා කිව්වේ මේ නෞකාවේ තියෙන බහලුම් වලින් 56ක් පමණ තියෙනවා අන්තරාදායක කියන්නේ ඩේන්ජරස් කාගෝ කියන එක. ඩේන්ජරස් කාගෝ කියන එක නිර්වචනය කරලා තියෙනවා අන්තර්ජාතික maritime organization එකෙන් ඒවා මොනවාද කියලා සමහර මේ අවිය ආයුධ වෙන්න පුළුවන්. ඒ වගේම රසායන ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඉතින් නමුත් මේ නාවික ක්ෂේත්‍රයේ නැවක් එනකොට මේ ඩේන්ජරස් කාගෝ කියන ඒවා වෙනමයි අනිත් ඒවා වෙනමයි නැවුවල ගින්නේ නැහැ. මේ සෑම නැවකම මේ ඩේන්ජරස් කාගෝ තියෙනවා, සාමාන්‍ය කාගෝ තියෙනවා. ඒ භාණ්ඩ වර්ග දෙකම ප්‍රවාහණය කිරීම තමයි මේ ක්ෂේත්‍රයේ සිදු කරන දේ. නමුත් ලංකාවට මට මේ මර්ක් සමාගමේ නියුවිතය කිව්වේ ලංකාවට ගොඩ බාණ්ඩ තියෙන්නේ ඒ 56න් එක කන්ටේනර් එකක් විතරයි. අනිත් ඒවා ඔක්කොම ප්‍රතිඅපනයි. ඔබ දන්නවා අපේ වරායෙන් ලොකු නවකින් ඇවිල්ලා මෙහි ඉඳන් ආපහු ඒවා ප්‍රතිඅපනයන කරනවා වෙනත් නෞකාවල් වලින් සහ අනිත් එක මේ නෞකාව මේ කොළඹ වරායට පමණක් පැමිණෙන නෞකාවක් නේ. කොළඹ ඉඳන් මේක යන්නේ චීනයට. අවසාන ගමනාන්තයේ චීනේ. ඉතින් ඒක ගැන කියන්නේ නැහැ. කියන හරියට මේ නෞකාවේ මේ අන්තරාදායක භාණ්ඩ අරගෙන මේ කොළඹ වරායට පමණක් ගේනවා කියන අදහසක් තමයි තිබුණේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. අපිට බාන්නේ එක කන්ටේනර් එකයි. ඒකේ බහන්න පුළුවන් ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඒක අපි තාම දන්නේ නැහැ. මොකද නාවික ක්ෂේත්‍රයේ තියෙන නීති රීති රෙගුලාසි අනුව යම් බහලුමක කන්ටේනර් එක මොනවද තියෙන්නේ කියලා ඒ අය අපේ වරායට දන්වන්නේ වරායට සේඳු වීමට දින දෙකකට ඉස්සෙල්ලා. නැත්නම් එතනින් පිටත් වෙනකොට අපිට දන්වන සිරිතක් මේ නාවික ක්ෂේත්‍රයේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඔබ ඇහුවොත් මොකද්ද මේ කන්ටේනර් එකේ ලංකාවේ බාන කන්ටේනර් එකේ තියෙන්නේ කියලා ඒක අපිට කියන්න පුළුවන් නෞකාව මෙතෙන්ට එන්න දවස් දෙකකට ඉස්සර තමයි අපිට මේ විස්තර ටික අපේ වරායට ලැබෙන්නේ. Dasatha News Pradhana Potrikashya Savas 6:25 Supreme Osse Davase Dasatha Pathirunu Puat Asilin Danaganna Dasatha YouTube Nalikawa subscribe Karana